ඇක්ටිනෝලයිට් කියන්නේ මේ දුර්ලභ වැලික් ගලක්. ඒකේ මේ ක්‍රීවේජ් එක තියෙන පළුම දිනම සැරටම. ඒක සාමාන්‍ය දුඹුරු පාට වගේ තමයි හම්බෙන්නේ. දුඹුරු පාට කහ පාට වගේ. ඒකේ කැල්සියම්, මැග්නීසියම්, අයර්න් සිලිකේට්, මොනොක්ලින්, මොනොක්ලින් කියන්නේ ඒක නැති පද්ධතියේ. ඒ ගෲප් එකේ නම මේ ඇමිබිබෝල්. ඒක වර්ධලංගේ මේ තෝරමලියට කිට්ටුන් යනවා 6-2 6-4. තෝරමලියේ වැඩි වෙනසක් තියෙන්නේ මේ තෝරමලි ක්‍රීවේජ් එකක් නැහැනේ ඒකේ. දැන් මේක ක්‍රීවේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ පැලුමක්. එකදෙම 6-2 6-2 6-4-2. දැන් මේ තෝරමලියට ළඟින් යන වර්ධනාංග වලින්. නමුත් ඒක බර අඩුයිද මේ තුනක් තියෙනවා විශ්වවිද්‍යාලයේ. සවිකම පහමාරයි. ඒක සාමාන්‍ය මිල කොහොමද යන්නේ සාමාන්‍ය කැරට්ටර්? ඒ කියන්නේ දුර්වල මණි කියලා දුර්වල මණි කරන්නේ. කැරට්ටර් බය 5000 වගේ යනවා. දුර්ලභ එකක් සරනේ. ඔව් පතුරු ගලේනවා. ඒක තියෙනවා තනි නූල් දින ගලුත් තියෙනවා. අනූල් ගලුත් වෙනව සරනේ. ඔව් තනි නූල්. ඒක සාමාන්‍ය මොන වගේ ප්‍රදේශවල සාමාන්‍ය හමු වෙන්නේ සර්? මේ රත්නපුරේ හම්බෙලා තියෙන මේ ගිලීමාලේ පැත්තේ. අර කණ්ඩක හම්බුණා. රත්නපුරේ. රත්නපුරේ සර්. ඒක මොන වගේ පාටස සාමාන්‍ය සර් මේ කියන්නේ බලංගොඩ හම්බෙලා දින බලංගොඩ මොන වගේ පාටස එන්නේ? ඒ කියන්නේ ගල දුඹුරු පාට තද කොළ දුඹුරු පාට එන්න බලුව. ලා කොළත් එන්න බලුව. 1794 තමයි හොයාගෙන තියෙන්නේ. ඇක්ටිනොලයිට් දුර්ලභ මණිකල. ගොඩක් දුර්ලභ රෙයා ස්ටෝන් එකක් සර්නේ. ඔව් රෙයා ස්ටෝන් එක. ඒක සර් කැට් අය එකක් තියෙනවා සාමාන්‍ය නෝමල් ගලක් එනවා සර්නේ. තනි නූලේ නෝ. ඒ කියන්නේ වයිරෝඩි. වෛරෝඩියක් තියෙනවා සර්නේ. ඔව් ගොටන්නේ නූල වෛරෝඩි තියෙනවා.